Ay Bowen, o burada sabah havası akmaya bak. Abi ya demeyi veriyor ve tren kadar giremedi sudan ama ne? Lagna hatıra gedin sıvı bala demeyin November masa rahat ve ne da? Ravi rahaya bu cikar aşıyaka gaman kireme bile bada bay. İdin veriyor ekade yana kalen o burada mülimi batak kıran edek hemedi. O burada oman da ben YouTube kanalıda subscribe kalan etnam. Madem subscribe karala ve like ne kıyatmak kararını. Ravi krahala ve rajiye. Kuca krahala ve sempati ne? Kuca ke rajiye bu uçı ke de rajiye ke preveşte yahapatya. Ravi saha kuca midir ovi de. Oba ke uppatya kendre Ravi saha kuca yoga ve yetinam ita oma subay. Maha dana yoga nirupane varava. Ve anova mituna kanya makara kumba yana lagna hatırada vişeşi suba para gene denava. Anik lagna himiyan mema masika pamana kalaya dehemeva agamaka katetu vala nirata vemin kata kirimen. Ravikin sidu vana apalaya durukara genimata hekki avu lapanava. Lanka kendre dahavennata ravike pemanima yahapatya. Ravi niyojane karana rade pradana palakiyata මෙම කාලයේ ඉතාම සබවනවා මේ සඳහා ආරක්ෂක අංශයේ විශේෂ සහයෝගයද හිමිවනවා විදේශ රටවලින් රාජ්‍ය නායකයන්ට ප්‍රශංසා හිමිවේ නමුත් රටේ ජනතාවට තවදුරටත් පීඩාවන් ඇතිවනවා ආර්ථික අපහසුතා හිමිවේ බොහෝ පිරිස් පීඩා විඳින්නේ බඩුමිලි ඉහළ යාම නිසායි මේ පිළිබඳව සාමාන්‍ය ජනතාව පාලන තන්ත්‍රයට දෝෂාරෝපණ එල්ල කරනවා තරුණ පිරිසවල අප්‍රසාදය තව දුරටත් දෙකින් දෙකටම රාජ්‍ය අංශයට යොමු වෙනවා. නමුත් ඒවා හොඳින් පාලනය කිරීමට රජයට හැකියාව තිබෙනවා. මෙම කාලය තුළ පාලකයන් මෙන්ම රටේ තරුණ පිරිස බුද්ධිමත්ව කටයුතු කිරීම යහපත් වෙනවා. ඉතින් අපි බලමු මේ බ්‍රහමාණව මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද කියලා. මේෂ ලග්නයෙන් උපන් ඔබට ධන හානි. මේෂ ලග්න හිමියන්ගේ අතවැන්නේ රවි ගමන් කරයි. මේ හේතුවෙන් හදිසි අසනීප අනතුරු ඇතිවනවා. අමුදරුවන් අතර ප්‍රශ්න ඇතිවනවා. ඥාතීන් වෙනසක වෙනවා. පවුලේ අයට අසනීප ඇතිවෙයි. විවාහ ක්‍රම අතවෙනවා. රැකියාවෙන් ප්‍රශ්න මතුවෙයි. ස්ථාන මාරු ව්‍යාපාර ලාභ අටවෙයි. තැන්පා ධනය වියදම් වෙයි. ධන හානි සිදුවනවා. ලේ දෝෂ වීමේ රෝග කේන්ද්‍ර වලින් හානි ඇති වෙයි. උණ රෝග, අර්ශස් රෝග, අධි රුධිර පීඩන ඇති වෙයි. ඔබගේ ජය අංකය අංක 3. ජය වර්ණය රන්වන් පෙහෙය. ශුභ දිනය බ්‍රහස්පතින්දා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ආර්ථික අපහසුතා. වෘෂභ ලග්න හිමියන්ගේ හත්වැන්නේ රවි ගමන් කිරීම අසුභ ප්‍රතිඵල කෙනතෙයි. ආර්ථිකයේ පරිහෙයි අධික වියදම් ඇතිවනවා අසමිකය වර්ධනය වේ සැක සංකා මතුවීම හේතු වේ අඩ තඹර ඇතිවනවා විවාහයන් බිඳ වැටේ බුද්ධිමත්ව වැඩ කරන්න රැකියා ස්ථානයේ වෙනස් වීම සිදුවනවා හවුල් ව්‍යාපාර තුන හවුල් කරුවන් හා ප්‍රශ්න ඇතිවේ වෙළඳාම් කටයුතු අඩාල වේ ආර්ථික දුෂ්කරතා මතුවේ සෙන් දෝෂ ඇතිවනවා උදරාබාධ පාචනය ඇතිවිය හැකි ආහාර පාන ගැලීමේදී සැලකිලිමත් වන්න ඔබගේ ජය අංකය අංක 2 ජය වර්ණය සුද පැහැය ශුභ දිනය සඳුදා මෙතන ලග්නය මෙතන ලග්නයෙන් උපන් ඔබගේ තත්ත්වය උසස් වෙයි මෙතන ලග්න හිමියන්ගේ හයවැන්නේ රවි ගමන් කිරීම ඔබට සුබදායකයි ධනය ලැබෙයි ආධාර උපකාර ලැබෙනවා ගෘහ ජීවිතයේ වාසනාව වර්ධනවනවා. අමුතරුවන් සමග විනෝද වීමට අවස්ථාව ලැබෙනවා. විවාහයට තිබූ බාධක ඉවත් වෙයි. රැකියාවේ උසස් වීම ලැබෙනවා. සුබදායක පරිසරයක් නිර්මාණය වනවා. ධනය ලැබීම යහපාතය. ව්‍යාපාරිකයන්ට සුබදායකයි. සෞඛ්‍ය තත්ත්වය ඉතාම යහපත්. පෙර පැවති රෝග සුවවනවා. ඔබගේ ජය අංකය අංක 5. ජය වර්ණය කළ පැහැය ශුභ දිනය පදාදා කටක ලග්නය කටක ලග්නයෙන් උපන් ඔබට සතුරු කරදර කටක ලග්න හිමියන්ගේ පස්වැන්නේ රවි ගමන් කිරීම බාධක සහිතයි සතුරු පීඩා ඇතිවනවා බුද්ධිමත් වන්න ගෘහ ජීවිතය තරමක් ප්‍රශ්නකාරී වනවා
දරුවන් ගේ ප්‍රශ්න මත වෙයි. විවාහය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙයි. නව රැකියා අවස්ථා උතාවනවා. උසස් අය සමග ප්‍රශ්න ඇති වෙයි. වෙළඳ ව්‍යාපාර වලින් පාඩු සිදුවනවා. ධනය පිරිහෙයි. උෂ්ණ අධික රෝග මත වෙයි. මඩේ අමාරු ඇත විය හැකි. ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වන්න. ඔබගේ ජය අංකය අංක 1. ජය වන්නේ කඹ පැහැය. ශුභ දිනය ඉරිතා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට ආර්ථික අපහසුතා. සිංහ ලග්න හිමියන්ගේ හතර වැන්නේ රවි ගමන් කිරීම අසුභ ප්‍රතිඵල ගෙන දෙයි. ආර්ථික අපහසුතා පැන නැගේ. ගෘහ ජීවිතය තුළ අවාසනාව අත සිදුවීම් නැතිවනවා. ඥාතීන් සමග විරසක වීම් නැති වෙයි. විවාහයන් තරමක් දුරට ප්‍රමාද වනවා. ඉවසීමෙන් කටයුතු කරන්න. ප්‍රධානීන් සමග ගැටුම් ඇති වෙයි. දුරදිග බලා කටයුතු කරන්න. ව්‍යාපාර කටයුතු වලට බාධා පැමිණේ. ආර්ථිකය පිරිහෙයි. තැන්පත් ධනය වියදම් කිරීමට සිදුවනවා. පපුව ආශ්‍රිත රෝග අධික රුධිර පීඩනය වැනි රෝග මතුවිය හැකි. සැලකිලිමත් වන්න. ඔබගේ ජය අංකය අංක 9. ජය වන්නේ රතු පැහැය. ශුභ දිනය අගහරුවාදා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ධන ලාභ. කන්‍යා ලග්න හිමියන්ගේ තුන් වැන්නේ රවි ගමන් කිරීම ඉතාම සුබදායක වෙයි. ධනය කලා කෙනෙහි. සිතක කයට සැනසිලිදායක කාලයකි. ගෘහ ජීවිතේ වාසනාවන්ත වෙයි. පවුලේ සතුට සමගිය ඇති වෙයි. දරුවන්ගේ ජයග්‍රහණ ඇතිවනවා. විවාහ වීමට සිටින අයට සුබදායක වෙනවා. බලාපොරොත්තු ඉටු වෙයි. රැකියාවේ උසස් වීම් ලැබෙනවා. රාජ්‍ය අංශයේ සේවය කරන අයට සුබයි. ආර්ථිකය යහපත් වෙයි. වෙළඳ ව්‍යාපාර දියුණු වෙයි. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. පෙර කැවති රෝග සුව වෙයි. මානසික සුවය ලැබෙයි. ඔබගේ ජය අංකය අංක 5. ජය වන්නේ කොළ පැහැය. ශුභ දිනය පතාතා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ පවුලේ ආරවුල්. තුලා ලග්න හිමියන්ගේ තෙවැන්නේ රවි ගමන් කිරීම විවිධ ප්‍රශ්න මතුවන කාලයකි. පවුලේ උදවිය සමග ගැටුම් ඇතිවනවා. අහංකාරකම වැටෙවේ. මේ ගැටලු නිර්මාණය වීමට හේතුවක් වනවා. ගෘහ ජීවිතයේ අවාසනාවන්ත සිදුවීම් නැතිවේ. අභිසමි ගැටලු මතුවේ. විවාහයන් කඩක් කප්පල් වෙයි. ඉවසීම අවශ්‍යයි. රැකියා ස්ථානයේ වෙනස් වීම සිදුවනවා. ව්‍යාපාරයන්ට ලාභ අඩුවේ. ධනය ලැබීම දුර්වල වෙනවා. පරිස්සමෙන් වැඩ කරන්න. සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් වෙයි. ඇස් රෝග මුහුණේ කුරුලෑ කැලන් ඇති වෙයි. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. ඔබගේ ජය අංකය අංක 2. ජය වන්නේ සුදු පැහැය. ශුභ දිනය සඳදා. වෘච්චික ලග්නය. වෘච්චික ලග්නයෙන් උපන් ඔබට කනගාටුදායක සිද්ධි. වෘච්චික ලග්න හිමියන්ගේ ලග්න භාවයේ රවි ගමන් කිරීම කනගාටුදායක සිද්ධි ඇතිවීමට හේතුවක් වෙනවා. එසේම ඇවිතිලි අධික වෙයි. නිවසින් පිටව නිදා ගන්නට පවා සිදු විය හැකි. අඹ සැමියන් අතර විරසක වීම නැතිවනවා. ප්‍රේම සබඳතා බිඳ වැටේ. විවාහ කිවිසුම් ප්‍රමාද විය හැකි. රාජ්‍ය අංශයේ සේවය කරන අයට විශේෂයෙන් ප්‍රශ්න මතුවෙයි. ස්ථාන මාරු නැතිවනවා. වෙළඳ ව්‍යාපාර වලට පාඩු ඇති වෙයි. ධනය පිරිහියයි. හදිසි අසනීප ඇති වෙයි. උණ රෝග වැළඳනවා. ලේ දුෂ වීමේ රෝග ඇති විය හැකි බැවින් සැලකිලිමත් වන්න. ඔබගේ ජය අංකය අංක 3. ජය වන්නේ රන්වන් පැහැය. ශුභ දිනය බ්‍රහස්පතින්දා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබ බුද්ධිමත් වන්න. ධනු ලග්න හිමියන්ගේ දොළොස් වැන්නේ රවි ගමන් කිරීම තිබුණු ගෞරවය පිරිහි යාමට හේතු වෙයි. සෙත් ඇවුලක් ඇත වෙයි. ගෘහ ජීවිතේ රණ්ඩු සරවල් ඇති වෙයි. ඥාතීන් විරසක වෙනවා. බුද්ධිමත්ව කටයුතු කරන්න. විවාහ යෝජනා ප්‍රතික්ෂේප වෙයි. ප්‍රේම සබඳතා බිඳ වැටේ. උසස් වීම් ලැබෙනවා. චෝදනා ඉල්ලවේ. ව්‍යාපාර අවස්ථාවන් ගිලිහි යනවා. ධන හානි සිදුවනවා. පරිස්සම් වන්න. පිත් කෝප සෙම් කෝප ඇති වෙයි. ශරීරයේ උෂ්ණත්වය ඉහළ යනවා. ශ්‍රවණ ප්‍රශ්න ඇති විය හැකි. සැලකිලිමත් වන්න. ඔබගේ ජය අංකය අංක 6. ජය වන්නේ 23 පැහැය. ශුභ දිනය සිකුරාදා. මකර ලග්නය.
මේනු පන් නොබට කරුණම්බු නාම ලැබේ. මකර ලක්න හිමියන්ගේ කළස් වෙන්නේ අවි ගමන් කිරීම ශුභදායක වේ. සමාජයේ කරුත්වයට පත්වේ. ඔබගේ තත්ත්වය උසස් වනවා. ග්‍රහ ජීවිතය ඉතා වාසනාවන්ත වේ. පොලේ දියුණුව ඇතිවනවා. විවාහයන් සාර්ථක වේ. ප්‍රේම සම්බන්ධතා ඇති වේ. විවාහ යෝජනා ලැබේ. රාජ්‍ය අංශයේ රැකියා කරන අයට උසස් වෙන නව රැකියා අවස්ථා උදාවනවා. වෙළඳ ව්‍යාපාර දියුණු වේ. ධනය ලැබීම යහපත්ය. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. ශරීර සුවතාව ඇතිවනවා. ඔබගේ ජය අංකය අංක 9. ජය වර්ණය රතු පැහැය. ශුභ දිනය අගහරුවාදා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ සිතේ සතුට ඇති වේ. කුම්භ ලග්න හිමියන්ගේ දහවැන්නට රවිගේ පැමිණීම යහපත්ය. සියලු බලාපොරොත්තු ඉටකර ගත හැකි. ග්‍රහ ජීවිතේ ඉතා වාසනාවන්ත වනවා. පිය පාර්ශ්වයෙන් ඥාතීන්ගේ නුතොත් ලැබේ. දරුවන්ගේ දියුණුව ඇතිවනවා. නව රැකියා අවස්ථා උසස් වීම ලැබෙනවා. රාජ්‍ය අංශයේ අයට නිලතල යාන වාහන ලැබෙනවා. ධනය ලැබේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. ඔබගේ ජය අංකය අංක 9. ජය වර්ණය රතු පැහැය. ශුභ දිනය අගහරුවාදා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට අධික වියදම්. මීන ලග්න හිමියන්ගේ නවවැන්නට නවකයේ ගමන් කිරීම ශරීරයේ අස්ථි පද්ධතියට බාධා ගෙන දෙනවා. ග්‍රහ ජීවිතය තුළ සිත් වේදනා ඇතිවීමට කරුණ යෙදෙනවා. වැඩිහිටි අයට අසනීප තත්ත්වයන් ඇතිවනවා. විවාහයන් ප්‍රමාද වනවා. ප්‍රේම සබඳතාවලට බාධා පැමිණේ. රැකියා ස්ථානයේ ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවේ. කේලම් බෝපදූප පැතිරේ. ව්‍යාපාරවලට බාධා පැමිණෙනවා. ධනය ලැබීම යහපත් නොවේ. වියදම් අධිකයි. සෞඛ්‍ය තත්ත්වය පිරිහෙනවා. සුළු අසනීපයකදී පවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම යහපත්ය. ඔබගේ ජය අංකය අංක 6. ජය වර්ණය විසිතර පැහැය. ශුභ දිනය සිකුරාදා.